මේ බදුල්ල කැන්දගොල්ල ප්‍රාදේශය රෝහලයි. බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 15ක පමණ දුරකින් පිහිටා ඇති මෙම රෝහල ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සී ශ්‍රේණියේ රෝහලක්. කැන්දගොල්ල ගම්මානයට මෙම රෝහලින් සැලසෙන්නේ විශාල සේවාවක්. නමුත් වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙම රෝහල වෙත පැමිණීමට රෝගීන්ට විශාල වියදමක් දැරීමට සිදුව තිබෙනවා. මේ හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අසරණ භාවයකට. මීට පිළියම් ලෙස මේ වන විට රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සචිත් බණ්ඩාර මහතා විසින් කාලාන්තරයක් තිස්සේ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ එම රෝගීන්ට මහඟු සේවාවක් සලසමින් පහුගිය අවුරුද්ද ඇතුළත හොස්පිටල් එකේ බාහිර බෝන වන රෝග සායන කරද්දී දැකපු දෙයක් තමයි මේ ගොඩක්ම වයෝවෘද්ධ කට්ටිය සහ විවිධ රෝගාබාධ නිසා එක්තැන් වෙච්ච කට්ටියට අපේ හොස්පිටල් එකට එන්න බැරි කමක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රවාහන දුෂ්කරකම්, ඒගොල්ලෝ ගොඩක් ඉන්නේ කඳු උඩ ඉන්න කට්ටිය ඉන්නවා, දුෂ්කර මාර්ග තියෙන කට්ටිය ඉන්නවා. ඊළඟට ආර්ථික ප්‍රශ්න නිසා එන්න බැරි කට්ටිය ඉන්නවා. අපි හිතුවා අපි එහෙම කට්ටිය ගෙදරට ගිහිල්ලා මේ බෙහෙත් කරලා බලමු, එහෙම වුණොත් මේගොල්ලොන්ගේ අපිට මොනවා හරි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද කියලා. අපේ මේ කාර්ය මණ්ඩලය කොහොමත් ඒගොල්ලොත් එක්ක සමීප නිසා මට හරි ලේසියි වැඩේ කරන්න. ඒගොල්ලෝ බොහොම හොඳ සහයෝගයක් දෙනවා ඕනම වෙලාවක ඩියුටි ඒ කියන්නේ ඒගොල්ලෝ ඩියුටි ඔන් ඕෆ් වෙන වෙලාවල් වුණා වුණත් ඒ ඉන්න කෙනාට මම කතා කරොත් අපි මෙහෙම යන් කියලා ඕන වෙලාවක අපි රියදුරු මහත්තය වුණත් ලෑස්තිලා ඉන්නවා. යන්න එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. බොහොම සතුටින් අපි කරගෙන යන වැඩ. ඒ අනුව මේ වන විට මෙලෙස ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව 50කට අධිකයි. මේ පාර ගොඩාම දුෂ්කරයි. තාත්තා ගෙනියන්නත් බෑ මේ පාරේ. ගොඩාම අමාරු තත්යක ඉන්නේ. ડોක්ටර් ඇවිල්ලා සියලුම සත්කාරවල් කරනවා. එතුමාට ගොඩාක් පින් සිද්ධ වෙන්න වෙනවා. තම රෝගීන්ගේ නිරෝගී භාවය වෙනුවෙන් කැපවන ජීවක වන් වෙදතුරන් අතීතයේ පමණක් නොව වර්තමානයේද සිටින බවට වෛද්‍ය සචිත් බණ්ඩාර සපයන්නේ කදිම නිදසුනක්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.